ශාකසාර කොහොමද අපි දිලීර නාශකයක් විදිහට දිලීර මර්ධනය කිරීම සඳහා දිලීර රෝග මර්ධනය කිරීම සඳහා කොහොමද යොදා ගන්න කියන එක සම්බන්ධයෙන් තමයි අපි දැන් සලකා බලන්න හදන්නේ. එතකොට අපි දැන් මේ යොදාගෙන තියෙනවා කුරුඳු. ඇතරම අපි දැන් හදන දිලීර නාශකයේ කුරුඳු කොළ භාවිත කරලා තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී මම කතා කරන්නම් මේකේ තියෙන මොනවද අපි යොදා ගන්න ඉලක්කගත මොනවද දිලීර රෝග කියන එක සම්බන්ධයෙන් උත් ප්‍රථමයෙන්ම ගත්තහම අපිට පැපොල් වගාවේ මෘදුකුණ වීම ඒ වගේම ඇන්ත්‍රැක්නෝස් රෝග තත්ත්වය ඒ වගේම රම්පුටන් වගාවේ පිටිපුස් රෝගය සහ ඒ වගේම පේර වගාවේ කබළු රෝගය කියන දිලීර රෝග සඳහා අපිට කොටලා අබරලා ගත්ත මේ කුරුඳු කොළ අපිට භාවිතා කරන්න පුළුවන් දිලීර රෝග මර්ධනය කිරීම සඳහා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මේක යොදවන්න අවශ්‍ය වෙන්නේ අපිට මල් සහ ඒ වගේම ඵල හටගන්න අවස්ථාව එනකොට අපිට මේක යොදා ගන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවේදී තමයි අපි දන්නවා විශේෂයෙන්ම ඇන්ත්‍රැක්නෝස් රෝග තත්ත්වයන් වලට ඒ වගේම දැන් අපි ගත්තහම රම්බුටන් වගාවේ පිටිපුස් රෝග තත්ත්වය ඒ වගේ තත්ත්ව වලට ලක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මල් පිපෙන අවස්ථාවේදී හෝ එහෙම නැත්නම් ඵල හට ගන්න අවස්ථාවේදී අපිට මේක දිලීර නාශකයක් විදිහට අපේ වගාවන් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එමනම් අපි බලමු කොහොමද මේක අපි සකස් කරගන්නේ කියලා. කුරුඳු කොළ ග්‍රෑම් 250ක් වතුර ලීටර් 1ක තමයි අපි ජලය යොදා මිශ්‍ර කරමින් කැටීම සිද්ධ කරන්නට ඕනේ. එහිදී අපිට පුළුවන් එක්ක අපිට මේ කුරුඳු කොළ කුඩාවට අතින් කඩා ගන්න හරි එහෙම නැත්නම් පිහියක් ආධාරයෙන් කුඩා කොටස් වලට කපා ගන්න එක. මොකද එහෙම කපා ගත්තාම අපිට මේක කොටා ගන්න එක ලේසි වෙනවා. මම හිතන්නේ අපිට ගොඩක්ම පහසුයි අතින් මේක කඩනට වැඩිය පිහියක් ආධාරයෙන් මේක කුඩා කොටස් වලට අපිට කපා ගන්න පුළුවන් නම් අපි බලමු කොහොමද මේක වතුර දාලා මිශ්‍ර කරලා මේක සකස් කරගන්නේ කියලා. දැන් මම කලින් කිව්වා වතුර ලීටර 1ක ප්‍රමාණයක් තමයි අපිට ග්‍රෑම් 250ක් සඳහා අපි ප්‍රයෝගී කරගන්නේ කියලා. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ දැන් අපිට මොලි ලීටර 16 ප්‍රමාණයකට අපි මේක සකස් කරගන්නවා කියලා. එතෙන්දී අපිට සාමාන්‍ය කිලෝ 4ක වගේ ප්‍රමාණයක් ඇත්තරම කුරුඳු කොළ අවශ්‍ය වෙනවා. මෙහිදී වතුර ටිකෙන් ටික එකතු කරමින් තමයි මේක කෙටීම අවශ්‍ය වෙන්නේ. ආකාරයට අපි වතුර ලීටරය මිශ්‍ර කරමින් තමයි මේ කුරුඳු කොළ ග්‍රෑම් 250 අපි කැටීම සිද්ධ කරන්නේ. මේ ආකාරයට අපිට හොඳින් මේක ජලය සමග හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. මොකද කුරුඳු වල තියෙන ඇත්තටම සිනමම් සෙලිනිකම් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කුරුඳු වල කුමරින් කියන රසායනිකයක් අඩංගුත් වෙනවා. මෙතෙන්දී ඒකත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මෙහි තියෙන රසායනික සංයෝග ජලය සමග මිශ්‍ර කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි අපේක්ෂා කරන්නේ. අපි දැන් මේ විදිහට හොඳට වතුර ලීටරය සමග මිශ්‍ර කරගත්ත මෙම කුරුඳු කොළ මිශ්‍රණය අපි දැන් පෙරා ගන්නට ඕනේ. විශේෂයෙන්ම පෙරෙනකොට මතක තියාගන්න ඕනේ අපිට අපි භාවිතා කරන ස්ප්‍රේ එකේ මේකේ තියෙන කැබලි ඇවිල්ලා හිර වෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ අපි මේක භාවිතා කරනකොට හොඳ සිහින් රෙදි කඩකින් වගේ දෙයක් අපි භාවිතා කළා මේක පෙරෙනවා නම් ඒක ගොඩක්ම යෝග්‍ය වෙනවා. අපි බලමු ඒක පෙරාගෙන මේ මිශ්‍රණය කොහොමද කියලා. මෙතෙන්දි විශේෂ දෙයක් තියෙනවා අපි යොදා ගන්න වතුර ලීටරේ ප්‍රමාණයම තමයි ග්‍රෑම් 250 ඒ ලීටරේ ප්‍රමාණය මිශ්‍ර කරගත්ත ප්‍රමාණයම තමයි එහෙම අපි කැලිම බෝගවලට ඉසීම සිද්ධ කරන්නේ. මෙතෙන්දී නැවත ජලය යොදා මේක තනුක කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙන්නේ නැහැ.